මේ මොකද දැන් කොහමද දැන් අනිවාර්යයෙන් මේ ජනාධිපතිවරයාලා පැවැත්වෙන්නේ කොහොමද සූදානම අපි සූදානම් වෙනවා අපි ලබන පළවෙනිදා අපේ පක්ෂ සමුළුව පවත්වලා අපේ ජනාධිපතිවරණය මහා මැතිවරණ එක අපේ ස්ථාවරය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඔබතුමාලා තාමත් තීරණය කළ නැද්ද කාටද සහාය දෙන්නේ එක්කෝ? තාම නැහැ. එහෙම තීරණය කළා නැහැ. අපි බලනවා පුළුල් සංධානයක් ඇති කරගන්න. ඒ සඳහා වෙන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා පසුගිය පෙබරවාරි 14. ඒකත් එක්ක එකඟ වෙන පිරිස් එක්ක අපි සාකච්ඡා කරනවා. ලබන ජූනි පළවෙනිදාට අපේ ස්ථාවරය කියනවා. ඒ කියන්නේ ඔබතුමා කාටවත් සහායෝග දෙනවා මිසක් ඔබතුමා ඉදිරිපත් වෙනවද? මෙහෙමයි. ඒක තීරණය කරන්නේ අපි ගොඩනගන සංධානය. මම ඒක කීපවතාවම කියලා තියෙනවා. ඒ සංධානයේ කියන්නේ සාමූහික නායකත්වයක්. ඒ නායකත්වයේ තීරණය කරනවා නම් මාව ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න එයාට අපි සහය දෙනවා. ඒ කියන්නේ දැන් අපි අහන්නේ ඔබතුමාගේ පෞද්ගලික බලාපොරොත්තුවත් තියෙන ජනාධිපති අපේක්ෂක. අපිට එහෙම ජනාධිපති අපේක්ෂක වෙන්න පෞද්ගලික බලාපොරොත්තුවක් නැහැ. අපිට තියෙන එකම පෞද්ගලික බලාපොරොත්තුව මේ රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ අරගෙන අපේ දරුවන්ට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කිරීම. සමගි ජනමාධ්‍යගේ සජිත් ප්‍රේමදාස මහත්මයාට සහය දෙනවා කියලා තාම තීරණය කළ නැද්ද? සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්කත් අපි කතා කරනවා. අපි දැක්කනේ දැන් අපි පහුගිය ජනාධිපතිවරණයේදී ඒ වගේම මේ ආණ්ඩුකරණය අපිට තියෙනවානේ ඒ පිළිබඳව ඇතිවෙච්ච අද්දකීම් ඒ පිළිබඳව ඒවා අපි නිවැරදි කරගෙන ඉදිරියට යන්න නම් ඒකන සාකච්ඡා කරන්න. මේ රටේ මේ එකක් නම් කියන්න පුළුවන් රාජපක්ෂලා නම් මෙතනින් ඉවරයි. ඒ කියන්නේ රට බංකොලොත් කිරීමට දායක වීම ගැන ඔවුන් සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවට වගවීමක් තියෙනවා ගැන අවබෝධයක් තියෙනවා නැවත වතාවක් ඔය බුරු චාටුවලට ඒ වගේම බුරු ජාතික මතවලට ජාතික සම්පත් රකින්න වගේ කතාවලට මහින්ද මහත්තයාගේ අහුවෙන්නේ නැහැ. එතුමාලා දැන් ඇත්තටම විශ්‍රාමයක් යනවනේ විශ්‍රාම කියලා ඔය පක්ෂේ නාමල් රාජපක්ෂට දුන්නත් කමක් නැහැ. හැබැයි මහින්දට ගෝඨාභයට බැසිල්ට තවදුරටත් ලංකාවේ දේශපාලනය කරන්න අයිතිය නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔවුන් ආර්ථිකය කඩා කප්පල් කළ බංකොලොත් කළ රටේ සොයිරි භාවය අහුසි කරපු පිරිසක් ඇතුළු නම් කළ තියෙනවා. නමුත් බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් දේශපාලන කටයුතු කරගෙන යනව නේද? කරාට මහජනයා එයාට පිළිතුරු දෙයි. එයාට අවශ්‍ය විනාඩි 25යිනේ. මේ බත්තර මුල්ලේ ඉඳන් මේ එයාපෝට් එකට යන. හැබැයි ඔවුන් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් කවුරු ඉදිරිපත් වුණත් රාජපක්ෂ ආණ්ඩුව තමයි ඉදිරි එන්නේ කියලා. ඔය ඔයගේ කතා අපි බලමු මැතිවරණේදී. මම කියන අතු ගෑවිලා යනවා. කවුද? අතු ගාවල දානවා රාජපක්ෂලා. අභියෝගයක් නැද්ද මේ හැරේ? එම් ප්‍රශ්නයක් නැහැ අපිට. අපි දේශපාලනේ බොහොම විවෘතව වැඩ කරලා තින්නේ එකක් පැහැදිලි මේ මැතිවරණයේදී රට බංකොලොත් කරපු තෙල් සංස්ථාවෙන් පටන් අරන් මුදල් අමාත්‍යාංශය හරහා ගිහිල්ලා රට බංකොලොත් කරපු දේශපාලන නායකින්ට යලි මේ රටේ ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්න ඒක තමයි අපේ මූලික කාරණේ. දෙවෙනි කාරණේ අපි කාටවත් වෛර කරන්නේ නැහැ. රට ගොඩ නැගීම සඳහා වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීමයි අරමුණ. පුජ්‍යලික ජයග්‍රහණ වලට දැන් හැබැයි ඔබතුමාලත් දැන් සමගියට සහයෝගය දෙනවා. සරත් පොන්සේක මැතිතුමත් අපි දැක්ක සමග ජනමාධ්‍යට සහය දුන්නා. දැන් ඒ වුණා සරත් පොන්සේ දැන් අපි දැක්ක කැපිලා යනවා. එතුමා මේ ඒ කියන්නේ ඒක එතුමගෙන් අහගන්න ඕනේ මේ මොකද්ද කියලා. අපි මම පාර්ලිමේන්තුවේ ස්වාධීන മന്ത്രി කෙනෙක් නේ. නෑ දැන් පොහොට්ටුවේ හිටපු මහමුදාපතිවරු එතකොට එකෙක් අය එනවා. ඒවට කැමති නැහැ කියලා කියනවා. ඉතින් ඒක ඒගොල්ලෝ පුජ්‍යලික කැමැත්තනේ. ඒකේ ගොල්ලන්ගේ පුජ්‍යලික කැමැත්ත. මම පාර්ලිමේන්තුවේ ස්වාධීන മന്ത്രി කෙනෙක්. අනාගතයේ සමගි ජන බලවේගයට සහයෝගය දෙනවා නම් කෙරෙන්න ඕන ක්‍රමය ගැන අපි එතුමල්ලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපි දේශය වෙනුවෙන් එක් වෙන වැඩපිළිවෙලක් කියන ඒ පදනම මත එතුමල්ල එක්ක විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස් එක්ක දෙමළ මුස්ලිම් පක්ෂය එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අය එකඟතාවය අනුව අපි කටයුතු කරනවා. ඡන්දේ ප්‍රකාශ කළාම බලමු.